පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ගුරුවරියක වූ මනෝරි අසන්තිකා තොටගමුව මීට වසර 4කට ඉහතදී ජුනි මාස 22 වෙනිදා උදැස්සන පාසල් යාමට සැරසෙන විට වේලාව 7ට ආසන්නව තිබුණා. එයත් සැමියා මහින්දත් නිතර නිතර ආරවුල් ඇති කරගත් අතර එදින උදේද දෙදෙනා අතර ආරවුලක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අඳිමින් සිටි සාරිය ගලවා දෙමු මනෝරි සාය හැට්ටියකින් සැරසි නිවසින් පිටව යන්නේ ජංගම දුරකථනයේ පමණක් රගිනයි. ඇය සැමියා සමග ආරවුල් ඇති කරගත් බොහෝ දිනවල මෙලෙස නිවසින් පිටව යන අතර පැයක් දෙකක් ගත වෙද්දී එනම් කේන්තිය සංසිඳුන විට ආපසු නිවසට පැමිණෙනවා. එදා මේ දෙදෙනාගේ වයස අවුරුදු 1000ක් වූ දියණියගේ බර කිරණ දිනයයි. මනෝරි තරහ වී නිවසින් පිටව ගිය බව ඒ අසල පදිංචිව සිට මවට පැවසූ මහින්ද දියණිය මෝටර් රථයේ දමාගෙන කෙලින්ම ගියේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටින කාන්තාවගේ නිවස වෙතටයි. එදින ඇය ඒ වෙලාවේ වෙද්දී වැඩට පැමිණ සිටියේ නැහැ. ඇයද මෝටර් රථයට නංවාගත් මහින්ද බර කිරණ ස්ථානයට ගොස් දරුවාගේ බර කිරවාගෙන එන අතරමඟදී මෙහෙකාරිය ඇයගේ නිවස අසලට ඇරළුවා. අනතුරුව දරුවාද රගෙන මවගේ නිවසට පැමිණ ද දරුවා සිය මවට දෙන මහින්ද නැවත ගොස් මෝටර් රථයට රුපියල් 2500ක පෙට්‍රල් ගසාගෙන නිවසට පැමිණ සවස් වනතුරුත් නිදාගත්තා. වෙනදාට පැයකින් දෙකකින් ආපසු නිවසට එන මනෝරි එදින ආපසු පැමිණියේ නැහැ. ඔහු ඇය පිළිබඳව සවස් වනතුරු සුව බැලුවේද නැහැ. එහෙත් සවස 5ට පමණ ඔහු හදිසියේම මෝටර් රථයට ගොඩ වී ගිරිතලේ නාවුල මාර්ගය ඔස්සේ මාතලේ බලා පිටත් වන්නේ මනෝරිගේ හොඳම මිතුරියක මාතලේ සිටින බැවින් මනෝරි තරහ වී ඇයගේ නිවසට යන්නට ඇතැයි සැකසිතී. නමුත් මහින්ද ඇය එහි සිටි දැයි විමසා දුරකථන අමුතුමක් පවා ලබා නොදී මෙලෙස පිටත් වන්නේ වෙනදාට මනෝරි තරහ වූ විට යන පොළොන්නරුවේ පදිංචි මිතුරු මිතුරියන්ගෙන්ද විමසීමක් නොකරමින් සවස 5 පසු වීමෙන් අනතුරුව ශ්‍රී නිශ්ශංක මල්ලවපුර අංක 77 එක දරණ නිවසින් පිටවන මහින්ද මොරගහකන්ත ප්‍රදේශයට ළඟා වෙද්දී වේලාව 6 පසු වී තිබුණා. යන්නට ගිය ගමන අතර මගින් නවතා මෝටර් රථයට හරවාගෙන ඔහු ආපසු සිය නිවස බලහා එන්නේ මොරගහ කන්දට ආසන්නයේ මාර්ගය අසල වන අලියෙකු සිටින බව දැක බියටපත් වීම නිසායි. රාත්‍රී 7-8 පමණ වෙද්දී නිවසට ආ මහින්ද එළිවෙනතුරු හොඳ හැටි නිදාගත්තා. අනතුරුව උදේ පොළොන්නරුව පොලිසියට ගොස් බිරිඳ අතුරුදහන් බවට පැමිණිලක් කළා. මනෝරිකී ක්‍රියාකලාපයේ ගැනද මහින්ද පොලිසියට තොරතුරු ලබා දෙන අතර ඒ අනුව පොලිසියේ අදහස වන්නේ ඇය කවුරුන් හෝ සමග පැන යන්නට ඇති බවයි. නමුත් පොලිසිය ඇය සොයා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත්තා. මේ අතර මනෝරිකී අතුරුදහන් වීම පිළිබඳව විමර්ශන පවත්වන පොලිසිය මහින්ද ගෙන්ද දීර්ඝ ප්‍රකාශයක් ලබා ගන්නේ ඔහු පිළිබඳව සැකයක් නොව මනෝරි සොයා ගැනීමට අවශ්‍ය පොටක් පාදා ගැනීම සඳහායි. එහෙත් ඒ ප්‍රකාශයේදී ඔහු මාතලේ යන්නට ගිය ගමන පිළිබඳව හෙළි කර නැහැ. මනෝරගේ අතුරුදහන් වීම පිළිබඳව ඇයගේ මව්පියන් කළුතර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම පොලිසියද පරීක්ෂණ ආරම්භ කරන්නේ මුලින්ම මහින්ද කැඳවා ප්‍රකාශයක් ලබා ගනිමින්. මනෝරි අතුරුදහන් වී මාසකට පමණ කාලයක් ගත වී ගියා. එහෙත් ඇය පිළිබඳව කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. ඇය නොමැති සොවින් හඬා වැටෙන මහින්ද ඇය සොයා දෙන ලෙස පොලිස් නිලධාරීන් හමුවේ බගෑ පැත්වනවා. ඉන් නොනැවතුණු ඔහු පුවත්පත්වල දැන්වීම් පළකොට ඇය සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තා. අනතුරුව ඔහුගේ ජංගම දුරකථනයේ දත්ත වාර්තාවක් ලබා ගන්නා අතර එදින සවස 6 පහු වෙද්දී ඔහුගේ දුරකථනය මොරගහ කන්ද ප්‍රදේශයේ සැරිසරන බව හෙළි වුණා. ඒ ගැන විමසද්දී ඔහු පවසන්නේ මාතලේ මිතුරියකේ නිවසට ගියා දැයි සෙවීම සඳහා එහි යන්නට ගොස් අලියා හමු වීම නිසා ආපසු හැරි නිවසට පැමිණි බවයි. එහෙත් ඔහු මාතලේ යන්නට ගොස් මොරගහ කන්ද ප්‍රදේශයේදී අලියෙක් හමු වී ආපසු හැරි එම පිළිබඳව ඇති වූ ගැටලුවට දීමට ඔහුට ඍජු පිළිතුරක් වූයේ නැහැ. ඒ ගැන විමසීමේදී ඔහුගේ දිනිතේ ඇතිවන චලන මුහුණේ මාංශ පේශීවල ඇතිවන චලනද සැක සහිත බව මනෝරි සෙවීමේ මෙහෙයුමට එක්ව සිටි පොළොන්නරුවේ විශේෂ ඒකකවල සමහර නිලධාරීන්ට වැටහුණා. 17 වෙනිදා දිනක උදේ පොළොන්නරුව පොලිසියට එන මහින්දගේ වෙඩිමහල් සහෝදරිය පැමිණිල්ලක් කරමින් පවසන්නේ මනෝරි සිය මල්ලී වන මහින්ද අතින් මිය ගිය බවයි.
පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොළොන්නරුව පොලිසිය අපරාධ අංශය මහින්ද අත්තනඟුට ගන්නේ නිශ්ශංක මල්ලවපුර නිවසේ සිටියේදී අත්තනඟුට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ ජුනි මාස 22 වෙනිදා උදැසන ඇති වූ ආරවුලක් දුරදිග කොස් ඇය තමා අතින් මිය ගිය බවත් එදින සවස ඇයගේ මලසිරුර මෝටර රථයේ දමාගෙන ගොස් මුර්ගහ කන්ද ජලාශයේ නැරඹුම් මාර්ගය අසලින් පහළට දැමූ බවයි අනතුරුව එම ස්ථානයට යන පොළොන්නරුව පොලිසිය අපරාධ අංශය සහ පොලිස් පරීක්ෂකවරයාගේ මූලිකත්වයෙන් යුත් සොකෝ අංශයද මලසිරුර සුවා නැරඹුම් මැදිරිය අසලින් මුර්ගහ කන්ද ජලාශයේ වෙත ළඟා වූයේ දැඩි අවධානමකින් යුතුවයි කම්බවල එල්ලි පල්ලමට බැස පරීක්ෂා කිරීමේදී කුණුවේ ගිය මලසිරුර හමු වුණා එහි ඇටකටුද පැදී තිබුණා රාත්‍රී නිදන ඇඳුමක් සහ යටි කයද ඇඳුමක් සිරුරේ රැඳී තිබුණු දක්නට ලැබුණා ඒ මනෝරි මහින්ද කියන විදිහට ඒ තමා විසින් රැගෙන විත් දමන ලද මනෝරි මෙලෙස ඝාතනීය වූ මනෝරි අසන්තිකා තොටගමුව 34 හැවිරිදි උපාධිධාරී ගුරුවරියක් කලුතර උපන් ඇයට ගුරුපත්වීමක් ලැබෙන්නේ පොළොන්නරුවටයි ඒ මෙම සිදුවීම සිදුව වසර 8කට පමණ ඉහතදී ඇය පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පහළ ශ්‍රේණිවලට බුද්ධ ධර්මයේ සහ උසස් පෙළ පන්තිවලට බෞද්ධ සංස්කෘතිය උගන්වමින් සිටියා මහින්ද යනු උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා සිටි පළමු විවාහින් දික්කසාද උත්පුද්ගලෙක් ඔහු විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නේ ඊට අමතරව විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් ලබාගෙන විදුලි රැහන් අසල ගස් කැපීම්ද සිදු කළ අතර කල්ගත වෙද්දී රැකියාව නොමැති දිනවල කුලි වැඩ සඳහාද යොමු තිබුණා කුඩා කල සිටම ඉතා පිරිසිදුවට පිළිවෙලට ජීවත් වීමට පුරුදුව සිටි ඔහු සැර පරුච අයක ඌයේ නැහැ මනෝරිට මහින්ද හමුවන්නේ දහම් පාසලේදී මේ දෙදෙනා අතර හිතවත්කමක් ඇති වුණා දහම් පාසලේ නොඑක් වැඩ කටයුතු සඳහා එහි ඌ මෝටර රථින් අදාළ ස්ථානය වෙත යාමට මේ දෙදෙනාට සිද්ධ වුණා කල්ගත වෙද්දී දෙදෙනා පෙම්බතුන් බවට පත්වන අතර 2016 වර්ෂයේදී දෙදෙනා විවාහ දිවියට එළඹෙන්නේ ඔහු දික්කසාද ඌ අයක යන්නත් ඇය ඉතා ළඟින් පෙම්බතුකු ඇසුරු කළ බවත් අමතක කර දමයි එයා දරුවන්ට කැමති නැහැ දරුවෝ ලැබෙන්න ආවම මට හොරෙන් ඒවා නැති කරගෙන තිබුණා දැන් ඉන්න දරුවත් බඩට ආපු වෙලාවේ නැති කරන්න ගිහින් මම එපා කියලා තමයි නතර කරගත්තේ අපි අතරේ ප්‍රශ්න ඇති වුණා එයා වෙන වෙන පිරිමින් ළඟින් ආශ්‍රය කරන්නට පටන් ගත්තා පෞල් ආරවුල් ඇති වුණා රණ්ඩු ඇති වුණා එහෙම රණ්ඩු වෙච්ච සමහර දවස්වලදී එයා ගෙදරින් යන්න යනවා හැබැයි ගින් පැය දෙක තුනකින් ආපහු වෙනවා සිද්ධිය වෙච්ච දවසේ උදේ මම කුස්සියේ එහා පැත්තේ තියෙන වතුර ටැංකියේ ළඟ රෙදි හොද හොද හිටියා ඒ වෙද්දී වෙලාව උදේ 7 විතර ඇති රෙදි හොදල ඉවර වෙලා මම කුස්සියට එද්දි මනෝරි දරුවට කඩල වගයක් කවකව හිටියා මම බලද්දි දරුවගේ කටින් කඩල ඇට වැටෙනවා දරුවා කැමැත්තෙන් කඩල ඇට එළියට දානවා මම ඇහුවා ඇයි දරුවා කඩල කන්නේ නැත්තේ කියලා අහන ගමන් බැලුවා කඩල දිහා ඒව හරියට තැම්පිල නැහැ. ඒව ප්‍රෙෂර් කුකර් එකේ දාලා තම්බලා තිබුණේ. මම කිව්වා මේව ප්‍රෙෂර් කුකර් එකේ තම්බන්න බෑ. දරුවට අමු කඩල කවන්න හදන්නේ ඇයි කියලා. දරුව කඩල කන්නේ නැහැ. බඩගින්නේ තියන්න බැරි නිසා මම ටී-ෂර්ට් එකක් දාගත්තා. කටේ ගිහින් දරුවට කවන්න ඉඳියාප්ප ටිකක් අරන් එන්න. ඒ පාර මනෝරි කිව්වා දරුවට කඩචෝරු කවන්න ලැහැස්ති වෙන්න එපා කියලා. ඒ කතාවට අපි අතර බහින් බස් වීමක් ඇති වුණා. ඒ වෙද්දී මනෝරි දරුවා ඒ ළඟ තිබුණු පුටුව වාඩි කරලා තිබුණේ. දරුවා මගේ කරේ එල්ලෙන්න උත්සාහ කළා. මම ළඟට ගියාම දරුවා මගේ කරේ එල්ලුණා. මම දරුවා කරට ගනිද්දී මනෝරි ආපහු මාත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා. මම දරුවව දකුණු අතින් වඩාගෙන වම් අතින් මනෝරිගේ බෙල්ල අල්ලලා කරකවලා බිත්තියට තීර තද කරගෙන හිටියා. ඒත් පුංචි වේලාවකදී එයා මගේ අතින් ගිලිහෙන්න පටන් ගත්තා. එයා බිත්තිය දිගේ පහළට රූටලම වැටුණා. ඒ වෙලාවේ මට පය හිතුණා. දරුව අරගෙන ගිහින් කාමරේ ඇඳින් තියලා ඇවිත් මනෝරිගේ මුහුණට වතුර ඉස්සා. ඒත් එයා අවදි උනේ නැහැ. එයා මැරිලා කියලා මට හිතුණා. මම යාව ඇදගෙන ගිහින් ඉස්සරහා කාමරේට දාලා දොර වැහුවා. එදාද දරුවගේ බර කිරන්න යන තිබුණු දවස මම අපේ අම්මට ගිහින් කිව්වා මනෝරි තරහ වෙලා ගෙදරින් ගියා කියලා. අපේ ගෙදර වැඩට එන ගෑනු කෙනා ඒ වෙද්දි ඇවිත් තිබුණේ නැහැ. මම දරුවවත් දාගෙන කාරකින් ගිහින් එයවත් අරගෙන බර කිරන තැනට ගියා. ගෙහින් දරුවගේ බර කිරාගෙන වැඩ කරන ගෑනු කෙනා එයාගේ ගේ ළඟින් බස්සවලා මම දරුවත් එක්ක ගෙදර ඇවිත් දරුවා අම්මට බාර දීලා වාහනේට පෙට්‍රල් දාගත්තා. මට පෙට්‍රල් ගහන්න අතේ සල්ලි තිබුණේ නැහැ.
මම කුලී වැඩ කරපු සල්ලි වගයක් තිබුණා. ඒ සල්ලි රුපියල් 2500ක් ඉල්ලගෙන තමයි තෙල් ගැව්වේ. දුර ගමනක සේයාවක් නොමැතිව මෝටර රථයට ඉන්ධන පුරවා ගැනීම මනෝරි ඝාතනියට මොහු අත්නඟුට ගැනීමට පෙර පරීක්ෂණ කණ්ඩායම් වලට පැනයක් වී තිබුණා. එදා හවස පහට විතර මම කාර් එක රිවර්ස් කරලා ගෙයි දොර ළඟට අරගෙන මනෝරිගේ මිනිය ඇදලා ඇවිත් පිටිපස්සේ ෂීට් එක පල්ලෙහාට දාගත්තා. දාගෙන ටික වේලාවක් ඉඳලා කාර් එක අරගෙන ගෙදරින් පිට වුණා. නාවුල පාර දිගේ මොරගහ කන්ද නැරඹුම් ස්ථානෙට ගිහින් පල්ලම කිට්ටුවට ලං කරලා කාර් එක නතර කළා. පස්සේ මනෝරිගේ මිනිය අරගෙන පල්ලමට තල්ලු කළා. මාත් වැටෙන්න ගියා. ඊට පස්සේ මම කාර් එකට නැගලා ආපහු ගෙදර ආවා. ඇය මොරගහ කන්ද ජලාශයට අතහැර දමා නිවසට ආ මහින්ද සිදු වූ සියල්ල අමතක කර දමා රාත්‍රියේ හොඳ නිින්දක් ලබා ගත්තා. ඒ අතර ඊළඟ දිනෙදී සිට මනෝරිගේ හදිස්සි අතුරුදහන් වීම ගැන ප්‍රචාර කළ යුතු කතාන්දරයද ගොතා ගත්තා. පසුදින ඔහු පොලිසියට ගොස් ළමහ කාන්තා කාර්යංශයේ පැමිණිල්ලක් කරමින් ඇය තමා හැරගොස් ඇති බව කියමින් දැඩි ලෙස කම්පාවට පත් වුණා. කාලයේ වෙලිතලාවේ යට සැඟවී යාමට ගිය අපරාධයක් හෙළි වූයේ එලෙසින්. ඒ අපරාධයක් කොට සදා සැඟව සිටීමට නොහැකි යන සනාතන ධර්මයට අනුවයි. මහින්ද පවසන්නේ මේ සියලු දේ තමා තනිවම කළ බවයි. එහෙත් ඔහුට මේ සියල්ල තනිවම කළ හැකිද යන්න පැනය පොලිසියට මතුව තිබුණා. මොහු මනෝරගේ මලසිරුරේ මෝටර රථයට දමාගෙන නිවසේ සිට කිලෝමීටර් 70ක පමණ දුරක් තනිවම යයිද. එසේ ගියත් කාටවත් නොපෙනෙන ලෙස සිරුර පහළට දමන්නේ කෙලෙසද? එනම් මොරකා කන්ද ජලාශයේ නැරඹුම් නැදරිය පිහිටා ඇත්තේ ගිරිතලේ නාවුල ප්‍රධාන මාර්ගයේ. එහි අවම වශයෙන් විනාඩි 5කට වරක්වත් වාහනයක් ගමන් කරනවා. මොරකා කන්ද ජලාශයේ නැරඹීම සඳහාද දිනපතා නිතර නිතර විශාල පිරිසක් පැමිණෙන අතර මල සිරුර පහළට දැමිය යුත්තේ පාරේ කිසිවෙක් ගමන් නොකරන වේලාවකයි. ඒ සඳහා ඔත්තු බැලීමට කවුරුන් හෝ සිටිය යුතුමයි. එසේනම් මනෝරිකේ සිරුර පල්ලමට දමන අවස්ථාවේ පාර අයිනේ සිට ඔත්තු බැලුවේ කවුද? එවකට පොළොනරුව කොට්ටාශි පාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කළ ධම්මික වියසිංහ මහතා පොලිස් අධිකාරී තිස්සලාල් සිල්වා යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් හා උපදෙසින් විමර්ශන ක්‍රියාත්මක කෙරුණා. 2018 වසරේ අගෝස්තු මාසයේ 28 වැනිදා දිනමින මාංචු අතිරේක පොත්පතේ මේ සිදුවීම පිළිබඳව සවිස්තරාත්මකම විස්තරයක් ගෙන එනු ලැබුවා. මෙම වීඩියෝවේ සඳහන් වන සියලුම කරුණු දිනමින මාංචු අතිරේක පුවත්පතේ එම පුවතින් උපුටා ගැනුණු කරුණු බවත් කරුණාවෙන් සලකන්න.